ඔයාලා තමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහත බටනය click කරලා දැම්ම subscribe කරන්න. ඒ වගේම පහත සිනුව click කරලා අලුතින් upload වෙන අපේ video එවෙනම බලා ගන්නත් පුළුවන්. පසුගිය දිනක නොමෙරූ දරුවකු ලෙස මෙලව උපන් තම දරුවා පිළිබඳව එම දරුවාගේ පියා තැබූ සටහනක් මේවන විට මුළු ලෝකයේ පුරාම ඉතා වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා. ඒ සම්බන්ධව Facelywood Facebook පිටුවේ සඳහන්ව තිබූ සටහනේ සිංහල පරිවර්තනයයි මේ. මගේ බිරිඳ දරු ප්‍රසූතිය සිදු කරද්දී මම හිටිය රැකියා ස්ථානයේ මගේ බිරිඳගේ සුවදුක් බලපු වෛද්‍යවරයා හදිසි තත්ත්වයකයි පවසා මාව වහාම රෝහල වෙත කැඳවා ගත්තා. මම එහි යනකොටම දරුවා එහි සිටින දුටුවා. මගේ උගුර යමක් හිරවෙන්නාසේ මට හැඟුණා. මගේ හිස කකියන්නට පටන් ගත්තා. මා එහි හිඳගත් පසු දරුවා දැකීමෙන් අනතුරුව මගේ බිරිඳ එයගේ දරුවා නොවේ යයි පවසා හඬමින්ම දරුවා රෝහලේ අතහැර දමා ගියා. දරුවා පත්ත සිටි තත්ත්වය සහ දරුවාට ඇය අවශ්‍යම බව ඇය විසින්ම නොසලකා හැර තිබුණා. දරුවා වෙනුවෙන් මාහට අවශ්‍ය වන්නේ කුමක් දැයි වෛද්‍යවරයා මගෙන් විමසුවා. තප්පරයක හෝ පමාවක් නොමැතිව මම මගේ දරුවා හදාගන්නට තීරණය කරන බව ඔහුට පැවසුවා. මාහට තිබෙන කුඩා ප්‍රමාණයේ ඉඩ පහසුකම් සහිත ස්ටෝරුවක්. දරුවා දිවාරය රැකබලා ගැනීම වෙනුවෙන් මම ඒ ස්ටෝරුව සම්පූර්ණයෙන්ම විකුණලා දැම්මා. මගේ ඉතුරු කරපු මුදල් සියල්ලත් වෙනත් දේවල් සඳහා මා සතු වූ මුදලුත් මා මාගේ නොමේරෝ දරුවා රැකබලා ගැනීමට වියදම් කළා. මම මගේ හදවතත් මාගේ ඉවසිලිවන්තකමත් ආදරය හා මගේ ඉතුරු කරපු සියලු ධනයත් ඔහුට දුන්නා. වෛද්‍යවරයාගෙන් හැර වෙනත් කිසිවෙකුගේ හෝ සහයක් නොමැතිව මම ඔහුව පනසේ රැකබලා ගත්තා. දරුවන් බලාගන්නා සේවිකාවක් හෝ කුලියට ගත්තේ නැහැ. මගේ කුඩා දරුවා අදවන විට අවුරුද්දක් වයසේදී කඩවසම් කොළු පැටියෙක් වන තෙක්ම මම රැකියාවකට නොගොස් ජීවත් වීම සඳහා මාගේ ඉතුරුම් වැය කරමින් ඔහු වෙනුවෙන්ම රැඳී සිටියා. ඔහු හුරු බුහුටිවට හොඳින් වැඩුණා. අතහැර දමන ලද දරුවා රැකබලා ගැනීම සඳහා දරුවා වෙත පැමිණීමට ඔහුගේ මවට අවශ්‍ය වුණේ එවිටයි. ඇය මගෙන් සමාව ඉල්ලුවා. දරුවා කෙතරම් වෙනස් වී දැයි දැක ඇය හැඬුවා. මා ඇයව තේරුම් ගත්තා. දරුවාට මවක් අවශ්‍ය නිසා ඇය දරුවාට වරදක් කර තිබුණත් ඇගේ අත්තරතර මා ඇයට සමාව දුන්නා. මම මධ්‍යම රාත්‍රියේ අන්තර්ජාලයේ ඔස්සේ රැකියාවක් සඳහා අයදුම් කරන විට කෑම සඳහා වියදම් කරන්නටවත් කිසිදු මුදලක් මා සතුව තිබුණේ නැහැ. පසුවදා උදෑසන 8ට මාහට අනියම් කොන්ත්‍රාත් පදනම යටතේ රැකියාවක් කිරීමට එන්නයි ඇරයුම් ලැබුණා. දෙවියන් වහන්සේ කටයුතු කරන්නේ ඒ විදිහට. මොනම හේතුවක් නිසාවත් දරුවෙක් අතහැර නොදමන්නේ ඔබට කියන්නට මම මේ අවස්ථාවක් කරගන්නවා.